අයිබන් සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා හිතවත් දයාබර ක්‍රීඩාලෝලී හැම දිනාටම. සතියක් ගෙවිල සතියක් ගත වෙනකොට ලංකාවේ ක්‍රීඩා ශිෂ්‍යය තුල කුමන හෝ වෙනස්කමක් ඇති වුණා නම් ඒ වෙනස්කම අනිවාර්යයෙන්ම ඉල්දා රාත්‍රී 10:30ට අපි ඔබට කියනවා. ශ්‍රී ලංකාවට ඉතාමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී තරගාවලිය ජයග්‍රහණය කරපු ඒ ගෞරවය ශ්‍රී ලංකාව දිනාගත්තා. හැම දිනාටම සුබ පැතුම්. ඔන්න ඔය විදියට එළඹෙන ලෝක ශ්‍රාණිත් ශ්‍රී ලංකාවට ගේන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරන්න කැමතියි. හොඳයි, අද මාතෘකාව මොකද්ද? අද තමත් විශේෂ දවසක්. ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර මට්ටමට ජයග්‍රහණ රැගෙන ගිහිපු ක්‍රීඩා ඉස්සව්ව පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. මේ ක්‍රීඩා ඉස්සව්ව තුල දක්ෂතා ප්‍රදර්ශනය කරන දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ ප්‍රවෘත්තියක් වේවි අද මේ රාත්‍රිය. එසේනම් අපි බලමු කුමක්ද අද දවසේදී කතා බහ කරන්නේ කියලා. ඊට හොඳම උදාහරණය මෙන්න මේකයි. ගුවන් හමුදා පාපල් සවාරිය 2019 උත්කර්ෂවත් දින තුනක ආරම්භය සනිටුහන් කරන්නට අපි එළඹෙන පළවෙනිදා සූදානම්. ඒ වෙනුවෙනුයි අද මේ රාත්‍රී සජීවී වෙන් කරන්නේ 0114 34 44 0114 34 34 66 කියන දුරකථන අංක දෙක විවෘතයි. පාපේදී ක්‍රීඩාවට ඔබ කැමැත්තක් දක්වනව නම් පාපේදී ශිෂ්‍යය තුල ඔබට යම් කිසි දයක් දැන කියා ගන්න තියෙන නම් ඔන්න මේ රාත්‍රියේදී අපිට කතා කරන්න පුළුවන්. අද පුද්ගලයන් 4 දිනකට අපි ආරාධනා කරා. ගුවන් හමුදා පාපිස් සවාරි 2019 මේ සිව් දෙනා ලොකු බරක් දරන අය. අද දවසේදී අපි ඔවුන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා. හඳුනාගමු ඉතාමත්ම ඉක්මනින් රාත්‍රී 10:30 මධ්‍යම රාත්‍රී 12 වෙනකන් අපි කතා කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපි ඉක්මනින් හඳුනාගමු එයා වෛශ් මාෂර් සාගර කොටක දෙනේ සභාපති ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපිදි සංගමය. අයිබන් සුබ සන්ධ්‍යාවක්. පාපේද ක්‍රීඩාවල අතිශය මාදරය කරන පුද්ගලයන් සිව් දෙනෙක්. දෙවෙන්න කවුද? එන් කරුණාරත්න මහතා සභාපති ශ්‍රී ලංකා පාපේදී සංගමය. අයිබන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. තුන්වෙනියත් පාපේදී ක්‍රීඩාව තුල ඉතාමත්ම සුවිශේෂී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරාද කියන එක දැනගන්න වෙන ප්‍රෝග්‍රෑම් එක තුලදී. හැබැයි පරිපාලන කටයුතු තුලින් ඔය ඉතාමත්ම සුවිශේෂී හැකියාවන් ප්‍රදර්ශනය කළ දින මේ පහුගිය කාලේ පුරාටම ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපේදී සවාරිය තුලින්. හොඳයි, අපි හඳුනා ගන්න කැමති එයා කොමඩෝ කිස්රි ලීලාරත්න මහතා ලේකම් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපදී සංගමය. අයිබන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මේ ක්‍රීඩකයා අද දවසේ ටිකක් වෙනස් ආකාරයකට ඔබ දකින්නවා. අද නිල ඇඳුම තමයි ඔහුගේ ඇඳුම බවට පත් වුනේ. පළමු වතාවට තමයි නිල ඇඳුමෙන් මම ඔහු දකින්නේ. පාපදී ක්‍රීඩාවට ඔහු අතිශයින්ම හැකියාවන් ප්‍රදර්ශනය කරපු කෙනෙක්. හැකියාවන් තුලින් ඔහුගේ ජයග්‍රහණයන් වල ඉතාමත්ම හොඳ උරුමකාරී බවට පත් වුණු කෙනෙක්. ඔහු ලංකාවට අභිමානයක් ගෙන ආපු සාජන් ජීවන් ජයසිංහ. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. හොඳයි, මෙන්න මෙහෙම අපි කතාව ආරම්භ කරමු. සභාපතිතුමනි, ලංකාවේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපැදියට ගොඩ වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදා පාපති සවර්ග කියලා කියන්නේ ඇත්තම සැනකෙළියක්. ලොකු ගෞරවයක් ගේනවා. මුළු රටම එක තැනකට එකතු කරන තරගාවලියක් බවට පත් වෙනවා මේ ගුවන් හමුදා පාපේ සවාරි. ඒත් එක්කම මේ දින තුන අවසානයේදී ඔබ ආයතනය තුල, එහෙම නැත්නම් ඔබ සංගමයේ තුල, එහෙම නැත්නම් ඔබේ
සංවිධානය තුළ ඉතාමත් සුවිශේෂී දේවල් කිහිපයක් වෙනවා. අපි ආරම්භ කරමු. පළමින් දැන් ආරම්භ කරන මේ ගුවන් හමුදා පැබැස් සවාරිය මොන විදිහට සංවිධානය වෙන්නේ? ඒ පිළිබඳ තොරතුරු රටට කියන්න හොඳම අවස්ථාව. බොහොම ස්තුතියි මංජෝ. ප්‍රේක්ෂක ජනතාවටත් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම 68 වෙනි ගුවන් හමුදා සංවත්සරය නිමිති කොටගෙන 29 වටත් පවත්වන පාපැදි සවාරිය ගැන ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කරන්නට අපට ආරාධනා කිරීම පිළිබඳව ගුවන් හමුදාපති ආමාශල් කපිල ජාම්පති ඇතුළු සමස්ත ගුවන් හමුදාවෙනුත් ඔබලාගේ සිරස ගුවන් මාධ්‍ය ජාලයට අපේ මේ ස්තුතිමේ අවස්ථාවේදී පුද කරන්නට කැමැති. 68 වන ගුවන් හමුදා සංවත්සරය නිමිති කොටගෙන ප්‍රථමයෙන්ම සයිකල් සවාරිය, ගුවන් හමුදා සයිකල් සවාරිය පළවෙනි දින මාර්තු පළවෙනි දින ආරම්භ කිරීමට සූදානම්. දවස් 3ක් පුරා එය තරඟය පැවැත්වෙනවා. එය හිඟුරක්ගොඩ පුළුන්නරුව නගර මැදින් තරඟ අවසන් වෙනවා. ඒ වගේම දෙවන දින මාර්තු 2 දින අධිකරණ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්ණ ප්‍රදානයක් කිරීමට සූදානම් කරලා තියෙනවා. නොම්බර 7 බලගණය සහ නොම්බර 8 සැහැල්ලු ගුවන් යානා බලගණ වෙනුවෙන් ඊට පසුව ගුවන් හමුදා සැනකෙළියක්. ඒකට අපි කියන්නේ එයා ටැටු කියලා කෙටියෙන් ප්‍රකාශ කරන්නේ. ඒ සම්පූර්ණ ගුවන් හමුදා සැනකෙළිය පවත්වන්නට අපි අරමුණු කරන්නේ. මෙතෙක් අවුරුදු 68ක් තිස්සේදී රටට සේවය කරපු ගුවන් හමුදාවේ හැකියාවන් මහජනතාව අතරට ගෙන යන්නටයි. මේකේ කාරණා දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සමස්ත ජනතාවටම ගුවන් හමුදාවේ හැකියාවන් අපි පිළිබිඹු කරනවා. ඒ වගේම ඒක අවස්ථාවක් කරගන්නවා අපේ ඉන්න ගුවන් නියමුවන්ට, ඒ වගේම ගොඩබිම් ආරක්ෂක සෙබළුන්ට තමන්ගේ හැකියාවන් පුහුණු වීමක් වශයෙන් නැවත වතාවක් ඒ අපි උද්දීදී ඇති කරපු දේවල් ප්‍රතිරූපණය කරලා මහජනතාවට පෙන්වන්නට. ඒ වගේම මේක සැනකිලියක් කියලා කිව්වා වුණාට මේක අධ්‍යාපන චාරිකාවක් කියලත් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ගුවනට කැමති දුව දරුවන්ට මේදී ඇති වෙන ඒ කුටි ප්‍රදර්ශන කුටි වලට ඇවිල්ලා ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද, ඒකේ නඩත්තුව කොහොමද කියන සෑහෙන විස්තරයක් එතනදී අධ්‍යාපන චාරිකාවක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ගුවන් කරනම් වැනි නොයෙකුත් දේවල් විශේෂයෙන්ම සුනක සංදර්ශන ඒ හැම දවසක්ම අවසානයේදී අපි සංගීත සංදර්ශනිකුත් පවත්වනවා අනික් කට්ටියට. ඒ වගේ උත්සව මාලාවක් තියෙනවා. මේක නොමිලේ ප්‍රදර්ශනය කරන්නට ගුවන් හමුදාපතිතුමා අපිට අවසර ලබා දීලා තියෙනවා. එම නිසා මේක මම අවස්ථාවක් කරගන්නවා සයිකල් සවාරිය ගැන කතා කරන්නට ඉස්සෙල්ලා දෙවෙනිදා ආරම්භ කරන මේ එයාට ඇටු සැනකෙළිය 6 වෙනිදා වෙනකල් හිඟුරක්ගොඩ ගුවන් හමුදා පරිශ්‍රයේදී පවත්වන්නට සියලුම කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඔබ සමගගේ පැමිණීම අපි ඉතාමත් ඕනකමින් අපේක්ෂා කරනවා. හොඳයි. පසුගිය වසරේ අම්පාරේදී ඔන්න මේ සභාපතිතුමා කියපු සියලුම අත්දැකීම් මට ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. අපි කටවල් අරගෙන බලන් හිටියේ ගුවන් කරනම් ගැන. නේද? අපි දැක්කෙත් නෑ. අපි සෙල්ෆිස් ගහන්නත් අපි ගොඩක් වෙලාවට උනන්දුවක් දැක්කුවා. මොකද ගුවනේ ඉඳලා ගොඩබිමට බහින මේ අපේ සෙබළුන්, එහෙම නැත්නම් අපේ රණ ශූරයන් ගුවන ජය අරගෙන කොහොමද බිමට එන්නේ? හරි අපූර්ව අත්දැකීමක්. ඒක සජීවී අත්දැකීමක්. ඒ අත්දැකීම විඳින්න ඔන්න මමත් ආරාධනා කරනවා ඔබට ඔබේ දරුවන් කැටුව ලංකාවේ කොහේ හිටියත් මෙන්න මෙතෙන්ට එන්න. නොමිලේ මේ දින කිහිපය ඉතාමත්ම අපූර්වත්වයක් ඔබේ ජීවිතයට එකතු කරાવි. අමතක නොවන දවසක් බවට පත් කර ගන්නට ඔන්න හැකියාවක් ලැබෙනවා. තවත් කාරණාවක් තමයි මම මේ කියාගෙන මම ගිය වසරේදී අනුරාධ මේ අම්පාරේදී අත්විඳපු දේවල්. මේ ෆ්ලයිට් එකක් ඇතුළට, එහෙම නැත්නම් ජෙට් එකක් ඇතුළට, එහෙම නැත්නම් තවත් ගුවන් යානයක් ඇතුළට ගිහිලා සජීව අධ්‍යක්ෂින් විඳින්නත් පුළුවන් කමක් ලැබෙනවා. කොහොමද මේක අරන් යන්නේ? කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ? කොහොමද මේ අධ්‍යක්ෂින් අපිට හරි අලුත් අධ්‍යක්ෂීමක් වේවි. මං හිතන්නේ දුව දරුවන් තරක් මේ තරුණ තරුණියන්ටත් මේ අවස්ථාව ඉතාමත්ම හොඳින්
තමන්ගේ ග්‍රහණයට අසු කර ගන්න ඕන අවස්ථාවක් තියෙනවා. කරුණාරත් මහත්මයා සාමාන්‍ය ලංකාව තුල පාපැදි ශ්‍රේෂ්ඨයට විවිධාකාර තරඟ පැවැත්වෙනවා. මේ 20 වෙනි වර පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය සමස්තයක් විදියට ලංකාවේ පාපැදි ශ්‍රේෂ්ඨයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. මොකද ඒ අත්දැකීම පසුගිය වසරේදී දින 3ම අපි වින්දා ජීවණුත් එක්ක හරි අපූර්ව අත්දැකීමක් ගිය වසරේදී දැන් මට ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඉතාමත් හොඳින් තියෙනවා. කොහොමද මේ පාපද ශ්‍රේෂ්ඨය තුල ගුවන් හමුදා පාපද සවාරියෙන් ලැබෙන මේ දායකත්වය නිසාවෙම ලංකාව තුල ජනප්‍රිය ක්‍රීඩාවකට පත් වෙන්නේ? ඇත්තම මංජු ඉතාම හොඳ ප්‍රවේශයක් මම හිතන්නේ ගත්තේ. ගුවන් හමුදා පාපැදි සවාරිය කියන්නේ ඉතිහාසයක් හදපු පාපැදි සවාරිය. මොකද මම මුලින්ම කියන්නේ මේ පාපැදි සවාරිය ආරම්භ කරේ 1999. මට පෞද්ගලිකවත් විශේෂත්වයක් තියෙනවා. මොකද ඒ වෙනකොට පාපැදි සම්මේලනේ මම සභාපතිත්වයේ දරන කාලේ තමයි පළමු ගුවන් සවාරිය තිබුණේ. දැන් මේ 20 වෙනි වරට සංවිධානය වෙන ගුවන් සවාරිය වෙනකොටත් පාපේ සම්මේලන සභාපතිවරයා විදිහට මේ ඉතිහාසය ඉතාම වැදගත්. හේතුව අවුරුදු 20ක් කිසියම් පාපැදි තරඟ සංවිධායකෙක් ශ්‍රී ලංකාව තුළ තරඟයක් අඛණ්ඩව අවුරුදු 20ක් සංවිධානය කරා නම් ඒ වාර්තාව මේ වෙනකොට පිටවල ගුවන් හමුදාව සතු කරගෙන මේ වෙනකොටත් වාර්තාවකට ගිහිල්ලා තියෙනවා. ඔබතුම ওই කතාව කියාගෙන යනකොට අපිට ඒ දර්ශනත් නරඹන්න පුළුවන් කමක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. මොකද ඒ දර්ශන උඩුගෝණින් ගත වේවා, ගොඩබිමින් ගත වේවා මේ හැම දෙයක්ම අපි සිරස අපේ කැමරා කාචයට හසු වුණා. ඔබතුමා කියාගෙන යනකොට අපි දර්ශන බලන. ඔව් මංජු ඇත්තෙම ඒ වගේම තමයි. මම හිතන්නේ මේකත් කාටත් ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් වෙයි. අපි පාපැදි තරඟ පිළිබඳව කතා කරනකොට ලංකාවේ දැවැන්ත පාපැදි තරඟයක් තමයි ලංකා සවාරි. මම හිතන්නේ මේ තරඟයත් එක්ක ලංකා සවාරි ඉතිහාසයේම සංවිධානය කරලා තියෙන තරඟ ප්‍රමාණයත් තරඟාවලි තරඟ 20ක්. එතන ගුවන් හමුදා පාපැදි සවාරිය මේ කෙටි කාලය තුළ ඒ වාර්තාව සම කරනවා. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මේකේ විශේෂත්වයක් තියෙන්නේ එක දිගටම මේ තරඟේ පැවැත්ම. දැන් අපි දන්නවා 1999 ඉඳන් මේ දක්වා මේ වසරේ පැවැත්වෙන්නේ 20 වෙනි වතාවට ප්‍රංශ සවාරිය වුණත් වසර 100කට වැඩි ප්‍රංශ සවාරියේ පළවෙනි ලෝක යුද්ධ සමයේ අවුරුදු 5ක් දෙවෙනි ලෝක යුද්ධ සමයේ අවුරුදු 7ක් මේ සවාරිය පවත්වන්න බැරුණා. ඒ වගේම තමයි ලංකාවෙත් 2008 වර්ෂයේ පැවති ඒ ත්‍රස්තවාදී යුද්ධය වසරේ හැරෙන්න අනිකුත් සෑම වර්ෂයකම මේ ගුවන් පාපැදි සවාරිය සංවිධානය වුණා. ඉතින් මේ පාපැදි තරඟය මේ වෙනකොට ක්‍රීඩකීන් සංඛ්‍යාව ගත්තම ක්‍රීඩකීන් 16 දෙනෙක් සූරයින් බවට පත් කරලා තියෙනවා. දැන් මේ 19 වතාව ඇතුළත ක්‍රීඩකීන් 16 දෙනෙක් ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයගෙන තියෙනවා. ක්‍රීඩකීන් කිසිම ක්‍රීඩකයෙකුට මේ ගුවන් පාපැදි සවාරියේ පිටපිට ජයග්‍රහණ කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ද අපි ලංකා සවාරියේ පිළිබඳව කතා කරද්දී අපි දන්නවා මොරිස් කුමාරවෙල්, ඒ.එම්. සුමනවීර, බොනිෆස් පෙරේරා පිටපිට තුන් පාරක් ඊට වැඩි ප්‍රමාණයක් ඒ ජයග්‍රහණය කරපු කතාවක් කියනකොට ගුවන් පාපැදි සවාරියේ විශේෂත්වය තමයි පිටපිට ජයග්‍රහණය කරලා නැහැ. හැබැයි ක්‍රීඩකින් 30 දෙනෙක් දෙවතාව බැගින් පිටපිට නොවුනත් අවස්ථා දෙක බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා. මම හිතන්නේ ඒක විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ ජගත් කුමාර, ඒ වගේම අනිකුත් ක්‍රීඩකින් 2 දෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුජිත් සිල්වා, ඒ වගේම බුද්ධික වර්ණකුලසූරිය. මේ අයගේ මම හිතන්නේ බුද්ධික වර්ණකුලසූරිය මේ දැනටත් තරඟ බීමේ ඉන්නවා, මේවරත් තරඟයට සහභාගි වෙනවා. ඒ වගේම තමයි අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්න ජීවන් ජයසිංහත් 2012 වසරේ මේ ගුවන් සවාරියේ ජයගෙන තියෙනවා. හොඳයි, අපි තවදුරටත් කතා කරගෙන යමු. ඉදිරියට මේ ලේකම්තුමනි, දැන් මේ ගුවන් හමුදා පාපැදි සවාරියේ එනකන් ක්‍රීඩක ක්‍රීඩිකාව බලාගෙන ඉන්න වාතාවරණයක් ඇති කරන්න මේ ගුවන් හමුදාවට පුළුවන්කමක් ලැබුණා. ඒ තාමත්ම සුබ නිමිත්තක් ලංකාව තුළ
දැන් වාර්ෂිකව පවත්වන ක්‍රීඩා සංගම් තියෙනවා. ඒ සංගම් වලට එහෙම වාර්ෂිකව පවත්වන්න තියෙන ගැටලුකාරී වාතාවරණයත් එක්ක හැබැයි ගුවන් හමුදාව ඒ සියලු බාධක ජයගත්තා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ රටේ අනාගතයට සුබ පෙරළම් නිමිති පහළ කරන පුංචි දරුවන්ට පවා මේ ගුවන් හමුදා පාපෙස් සවරිය අත්දැකීමක් ලබා දෙනවා. මේ විශේෂත්වය මම දකින්න දින 3ක් අපි මේ පාපෙස් සවරියත් එක්ක යනකොට සිංහල දෙමළ මුස්ලිම් මේ සියලුම අය මේ දරුව මේ ක්‍රීඩකයන් අපොල් සම් දෙනවා. වතුර එකක් දානවා. හැබැයි ඒ සියලු කල්චර් එහෙම නැත්නම් ඒ සංස්කෘතියන් හරහා තමයි මේ පාපෙස් සවරිය නිමාව දක්වා ඇදෙන්නේ. එකමුතුව වෙනුවෙන් මේ පාපෙස් සවරිය හොඳ රුකුලක් ගෑදිලි තියෙනවා නේද? රට එකමුතුව වෙනුවෙන් මොකද බුදුමාට හිතේ? ඇත්තම මං ඒක ඔබ කිව්ව කාරණේ මම ඇග්‍රී වෙනවා. ඒක ඇත්තම අපේ මේ පාපේ සම්මේලනයේ සභාපතිතුමා කිව්ව ආකාරයට මේක ඇත්තම අපි සංවිධානය කරන්නේ අපේ ගුවන් හමුදා අපතුමාගේ මූලික අනුශාසනා යටතේ. ඉතින් ඇත්තම අපිට මේවරත් මේ 20 වෙනි වරටත් සංවිධානය කර ගුවන් හමුදා පාපේ සවරට අනුග්‍රහ භවතුන් 3 දෙනෙක් අපි සමග සම්බන්ධ වෙනවා. අබාන් සායතනත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එකත් පීපල්ස් ලීසින් සහ සිරස මාධ්‍ය ආයතන මීඩියා පාර්ට්නර් හැටියට. ඉතින් අපි ඇත්තරම එමතුමාලට ස්තුතිවන්ත වෙන ප්‍රථමයෙන්ම ඊට අමතරව ඇත්තරම අපේ ගුවන් හමුදා පාපේ සවාරියේ විශේෂත්වය තමයි අපි හැම වතාවකම ඔබ සඳහන් කර ආකාරයේ විවිධ දේශගුණ කලාප සහ භූමි කලාප ආශ්‍රය පසු කරගෙන තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බා මේ කඳු සම්බන්ධය. ඒ නිසා අපි මේ වතාවේ කඳු ඇතුළත් කරලා පළවෙනි මධ්‍ය පළාතට ගිහිල්ලා එතනින් උතුරු මැද පළාතට ගිහිල්ලා පොළොන්නරුවෙන් අවසන් කරන්න. ඉතින් ඇත්තරම පළවෙනි දවසේ කඳු සහිත තරඟ බීමක් තියෙන්නේ. ඉතින් කොළඹ සිට මහනුවර දක්වා, දෙවෙනි දවස මහනුවරට අනුරාධපුර දක්වා කුරුණෑගල හරහා, තුන්වෙනි දින කුරුණෑගල සිට පොළොන්නරුව දක්වා ලෙසම 9 වෙනි වතාවට සංවිධානය කාන්තා පාපේතනගේ දඹුල්ලේ සිට පොළොන්නරුව දක්වා දිවෙනවා. ඒත් කිලෝමීටර් 65ක් පමණ වන දුර ප්‍රමාණයක්. ඉතින් ඇත්තරම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙම තරගාවලියේදී අපි 20 වෙනි වතාවට සංවිධානය කළ මමත් මේ තරගාවලියේ 10 වතාවකට සහභාගී වෙලා තියෙනවා ලේකම් හැටියට. ඉතින් මට කියන්න පුළුවන් අපි දැකලා තියෙන දේ තමයි ක්‍රීඩක වටපිටාවේ ඉන්න ක්‍රීඩා ලෝලින් කොච්චර උනන්දුවෙන් දක්වනවද කියනවනම් එතුමාලා සමහර අවස්ථාවල අපි මේකේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා පොලිසියෙන් දක්වන පොලිස්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අපි මේක පවත්වාගෙන යන දෙන අනුග්‍රහය. ඉතින් එතුමාලා ඇත්තටම එච්චර පාරවල් ක්ලියර් කරත් මොකද මේක යන්නේ නගර හරහා අපේ. ඉතින් ඒ තියෙද්දිත් ඇත්තටම සමහර වෙලාවට ක්‍රීඩා ලෝලින් ඇවිල්ලා වාහන ක්ලියර් කරනවා. මොකද පාර ක්ලියර් කරලා දෙනවා රයිඩර්ස්ලාට පදියගෙන යන්න. ඉතින් ඒ වගේ. ඉතින් ඇත්තටම අපි අනිත් එක තමයි මේක තරඟාවලි කැලෙන්ඩර් එක එන්න කලින් ක්‍රීඩක ක්‍රීඩිකාව පුහුණු වීම කටයුතු වෙනවා. එච්චරකට මේක ගුවන් හමුදා පාපසර ගුවන් හමුදා සංවත්සරයට සමගාමී හැම වතාවම අපි පවත්වනවා. මොන බාධක තිබ්බත් අපි ඒක ගුවන් හමුදා ප්‍රතිමාගේ මේ අනුශාසකවත් යටතේ අපි මේ පාපසවරය දිගටම අපි විශ්වවිද්‍යාල වතාවටත් කරගෙන යනවා. මේ අවස්ථාව වෙනකොට අපි සීළු දෙන සීළු කටයුතු මේ වෙනකොට විශ්වවිද්‍යාල ගුවන් හමුදා පාපිසාරයේ සංවිධානය කර කටයුතු සිදු වීම පවතුනා සිදු කරලා බොහෝ දුරට අවසන්. හොඳයි. ඒ සිදු කරලා අවසන් හැම දෙයක්ම හරි අපූර්වවට සජීව දකින්න පුළුවන් කමක් ලැබෙනවා මාර්තු 15 වෙනිදා සිල්ස ටීවී නාලිකාව ඔස්සේ ස්පෝට් ෆස්ට් අපි කණ්ඩායම් සූදානම් ඒ අසිරිමත් ක්‍රීඩා සැනකෙළියේ එහෙම නැත්නම් පාපද සැනකෙළියේ සීලියුම තොරතුරු ඔබට වාර්තා කරන්න යනවා. පළමු විරාමයට විරාමෙන් පස්සේ පළමු ප්‍රශ්නය යොමු කරන්නේ ජීවන් ජයසිංහට. රැඳෙන්න අපි කතා බහ කරමු මේ ඉන්සයිඩ් ස්පෝර්ට්ස්.